Hi, welcome back to our YouTube channel. අදත් අපි නිවාඩු දවසක් ඉතින් අපි හිතුවා අද vlog එකක් කරන්න. නිවාඩු දවස කිව්වට ඉතින් ඔෆිස් එකෙන් විතර නිවාඩු. ගෙදර වැඩ වැඩිම දවස තමයි ඉතින් නිවාඩු දවස කියන්නේ. ඉතින් උදේම ගේ අතු ගාලා මගේ ඉන්ඩෝර් ප්ලෑන්ට්ස් ටිකට වතුර දැම්මා. හබීට නම් දවල්ට වැඩ තියෙනවා. ඉතින් ඒ නිසා එයා උදේම තේ බීලා හැම වත්තට ගියා වත්තේ වැඩ ටිකක් කරගන්න. පැලවලට වතුර දාන ගමන් මම මගේ පැල තියෙන විදිය සතියෙන් සතිය වගේ මාරු කරනවා. ඉතින් එක එක විදිහට. මේ තියෙන අපේ ගේට්ටුවේ එළියට ගියාට පස්සේ වටපිටාව පේන විදිහ. වටේටම කුරුල්ලන්ගේ සද්දත් අහගෙන මේ විදිහට එළියට ඇවිල්ලා බලාගෙන ඉන්න මම මාරම ආසයි. මං හබි ඉන්න පැත්තට පොට්ටක් ගියා. එයා ගම්බිරිස් කඩනා උඩ නැගගෙන. මම මාස දෙකකට විතර කලිනුත් ගම්බිරිස් බලදාවගෙන වීඩියෝ එකක් කරා. මේ සමහර ඒවා නම් තාම ලපටි සමහර ඒවා මෝරණ. හබියා එක පොඩ්ඩක් කියව කියන ඉඳලා පමාව උයන්න. අද වීඩියෝ එකේ මම ෂෙයා කරගන්නේ ගෙදරම ප්‍රෙෂර් කුකර් එකක් නැතුව සැමන් හදන විදිය. මේක කට්ටිය දන්නවත් ඇති. මං කලින් වීඩියෝ එකක හදනවා දැකලා අහලා තිබ්බා මගෙන්. දැන් කාලා බීලා එම ඉවරයි. මං හදන්නේ ඉතුරු දවස් ටිකට ඕන විදිහට සැමන් හදාගන්න. මම මාළු ටික සැමන් කරලා හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා මට එතකොට ලීසි නිසා. මේක මං ගෙදර හදන්න පුරුදු වුණ විදිහ. ඉතින් මේක ප්‍රෙෂර් කුකර් එකක් නැතුව මම හදන විදිහ තමයි මම අද ෂෙයා කරගන්නේ. ප්‍රෙෂර් කුකර් එකක් ඕනෙම නැහැ මේ විදිහට සැමන් හදන්න. මේක හදන්න හැබැයි ලින්න මාළු තමයි හොඳම. ඒ වුණාට මම බෝල් වලිනුත් හදලා ට්‍රයි කරා. රස එනවා මේ විදිහට සැමන් විදිහටම. ඒ වුණාට ලින්න වලින් තමයි සැමන් විදිහට හැදුවම රසම. ඉතින් මේ සැමන් රසට සමහර අය නම් කැමති නෑනේ. සැමන් රසට ආසයි කවුරුහරි ඉන්නවනම් මේ විදිහට හදලා ට්‍රයි කරලා බලන්න. මේකේ රස මේවා ප්‍රෙෂර් කුකර් එකක් නැහැයි කියලා ඉන්න එපා. මේ විදිහට හදලා ට්‍රයි කරලා බලන්න. මං අද මාළු පැතලා කාපු නිසා ටිකක් ගත්තා සැමන් කරන්න. තව ටිකක් තියාගත්තා නෝමල් විදිහට හදන්න. හැමදාම එකම විදිහට කන්න බෑ. මම මේ දාගත්තේ කරාබුණටි දෙකක් විතර. ලුණු දාගත්තා, ගම්මිරිස් කහ දාගත්තා. මම ලුණු තේහැඳි දෙකක් විතර දාගත්තා. පොල් තෙලුත් තේහැඳක් විතර දාගන්න. මේ ටික ඇති මේක හදාගන්න. ඒත් මම තක්කාලි සෝස් දානවා. තියෙනවනම් සෝයා සෝසුත් දාගන්නවා. ඉතින් මේක අනිවාර්ය නැහැ. තව ඕනේ නම් මේකට රම්පේ කරපිංචා උනත් දාගන්න පුළුවන්. මම දැන් මේකට වතුර දාගන්නවා. වතුර මේ වගේ ප්‍රමාණයක් දාලා මම මේක ලිපේ තියාගන්නවා. මේ විදිහට මාළු ටික තැම්බිලා වතුර මේ ගානට තියෙද්දි මම මේක බාගන්නවා. මම මේ විදිහට හැදුවට මේකේ කටු පොඩි වෙන්නේ නම් නැහැ අර සැමන් ටින් වල වගේ. මම වගේම ගෙදර අයත් සැමන් රසට කැමති නිසා කටු වයින් කරගන්න බැරි තරම් පොඩි අයත් අපේ ගෙදර නැති නිසා මං ඉතින් මේ විදිහටම හදනවා. මේ පැත්තේ නම් ඩින්නො මාළු, බෝල්ලු මාළු කිලෝ එකක් රුපියල් 350ක් 400ක් වගේ වෙන්නේ. ඒ නිසා කඩෙන් සැමන් ගන්නවට වැඩිය මට මේ විදිහට හදාගන්න එක ලාභයි. කටු ටිකත් අයින් කරලා මම නිවුනට පස්සේ මේක දාගන්නවා ෆ්‍රිජ් එකට. දවස් 3කට පස්සේ මම මේකෙන් කරි එකක් හැදුවා. මම කරි එක හදපු විදිය වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. දැන් මම මගේ පැල ටිකට සාත්තු කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මගේ කෙසෙල් ලෙඩි පොහොර එක. මේක නම් දැන් මාස ගානක් පරණයි. මේ තියෙන්නේ මගේ අනිත් බෝතලේ. මේක නම් සති දෙක තුනකට කලින් වගේ තමයි මම දාගත්තේ. මේ කපුරු පැලේ මම දියතෙන් ගෙනාවේ කොළඹ ගිය වෙලාවක. ඉතින් ඒකේ දැන් මල් නෑ. මම මේක දාගන්නවා. මම ඉස්සරහට පෙන්නන්නම් මල් වෙන විදිය. වතුර එක්ක මික්ස් කරන්නේ නෑ මම මේක. කෙලින්ම දාගන්නවා පැලේටම. මේක නම් ඉතින් අඳුරන්නේ නැති කෙනෙක් නෑ. මේ තියෙන්නේ වැටමාර. මම වැටමාර ටිකක් කඩා ගන්නවා පැලවලට දාන්න. මෙන්න මෙයා දැන් මේ ගහට පෝර දානවා. මේ අඹ ගහේ ගෙඩියෙන්නේ නැහැ කියලා මේකට තර්ජනය කරනවා. වත දෙනවා. මේ පොල් එලිත් එල්ලලා තියෙනවා මේකේ. ගෙඩියෙන්නේ කියලා ඔච්චර වද දීලා හරියනවද? නැහැ ඉතින් මේ අවුරුද්දේ ආව නැති වුණොත් ඉවරයි ඉතින්. මේ කට්ටිය කියනවනේ කේක දේවල් ගස්වල ගෙඩියෙන්නේ නැත්තම් මෙහෙම කරන්න කියලා. කම්බියක් ඇට ගහන්න කියනවා. සමහර අය පොල් එලි එල්ලන්න කියනවා. සමහර අය කියනවා
පොල්ලකින් ගහන්න කියලා. ඉතින් මම ඔය එක එක දේවල් ට්‍රයි කරනවා. ඉතින් ගෙඩි එනකම් මම ආසම් පළතුරු අඹ නිසා. මං වගේ අඹ පෙරේතයෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. කතා ඉතින් පළවෙනිට සාර්ථක කරලා ඉවර වෙලා බියුටි කජල් ටිකක් හේම කරලා ඔහි හිටියා. ඉතින් කාලා බීලා හේම නිදාගත්තා. මේ තියෙන සතියේ මැද දවසක මම මේ සැමන් කරි එක හදපු විදිහ. මේ විදිහට තෙල් ටික රත් වීගෙන එද්දී ඉඟුරු සුදුරු වුණු රාම්පෙකාර පිංචාලු වුණු එතකොට කුරක කෑලි දෙකකුත් දාගන්නවා. ඊළඟට ඒකටම මිරිස් කුඩු මේ විදිහට දාගන්නවා. මිරිස් කුඩු ටික පොඩ්ඩක් පාට වෙනස් වෙලා බැදීගෙන එද්දී බැදපු තුන පහක් දාගන්නවා. ඊළඟට මම මේකටම සැමන් එකේ වතුර ටික දාගන්නවා. මම ලුණු දාගන්නේ නැහැ. මොකද මේ වතුර එකෙත් ලුණු තියෙනවා. අපි තම්බද්දි ලුණු දාගත්තු නිසා සැමන් එකට. මේක ටිකක් උතුරගෙන එද්දි මම මේකට මාළු කෑලි ටික දාගන්නවා. කටු වයින් කරගත්තු. අන්තිමටම මම ගම්බිරිස් කුරුදු වෙනසාල් එහෙම දාගන්නවා කොටාගෙන. එතකොට කරි එක ගොඩක් සුවඳයි. ඔය විදිහට තමයි මම්මගේ සැමන් කරි එක හදන්නේ. මේක මේ විදිහට හැදුවම ගොඩක් රසයි. මගේ අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයා මගේ වීඩියෝස් බලන්නේ සබ්ස්ක්‍රයිබ් නොකර නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.